බුදු බණ කියලා කියන්නේ බුදුහාඳුරෝ අවුරුදු 45ක්ම ලෝකයාට කළ ධර්ම දේශනාවලටයි. උන්වහන්සේ ඒ දේශනාවන් කළේ නුවණ මුකුරාගිය ඇත්තන්ට නිර්වාණය අවබෝධ කරලා දීලා ඒ ඇත්තන්ව නිවන් දක්වන්නයි. නිවන් දැක්කාම සිද්ධ වෙන්නේ මොකද්ද? මේ ආත්මෙන් පස්සේ, මේ ජීවිතයෙන් පස්සේ නැවත ජීවිතයක් සදාටම නොලැබෙන එකයි. නැවත පුනර්භවයක් නැත්නම් පුනරුත්පත්තියක් නැවත ඉපදීමක් සිදුවෙන නිසා බුදු බණ මගින් කෙරෙන්නේ මේ ජීවිතයෙන් පස්සේ ජීවිත පැවැත්ම සදාටම නවත්තර දාන එක. ඒ වුණාට හැම ලෝක ආගමිකින්ම කෙරෙන්නේ සදාකාලික ස්වර්ගයකට, දිව්‍යලෝකයකට හරි දේවරාජ්‍යයකට ගිහිල්ලා සදාකාලික මහා බල සම්පන්න දිවියෙක් යටතේ සදාකාලික සැප විඳිමින් සදාකාලික ජීවත් වෙන්න මඟ සැරසීමයි. එයතින් බැලුවහම ආගම්වල අරමුණත් බුද්ධ දේශනාවල අරමුණත් පරස්පර විරෝධී, එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. බුදුහාඳුරෝ දේශනා කළේ මං කලින් කිව්වා වගේ ජීවිතය සදාටම නවත්තන්න මේ ජීවිතයෙන් පස්සේ. ආගම් වලින් කියන්නේ ජීවිතය සදාටම පවත්වාගෙන යන්න ක්‍රම සැසීම. ඒකයි මා කිව්වේ බුදුබණයි කියන බුද්ධ දේශනා ආගමක් නෙවෙයි. ආගමට, ආගම් වලට ප්‍රතිවිරුද්ධ සත්‍ය දර්ශනයක්. සත්‍ය දර්ශනයක් කියලා කියන්නේ ඇත්ත දැකීමක්. තමා තිරුණුත්, තමාගෙන් පිටතිරුණුත් තිබෙන පරම ඇත්තනම් පරම සැබෑ තත්වය අවබෝධ කර ගැනීමයි බුද්ධ දේශනාවලින් නැත්නම් බුදු බණවලින් සිද්ධ වෙන්නේ. විද්‍යානුකූලවත් ආගම දර්ශනයෙන් පමණක් නෙවෙයි, පැහැදිලි වෙනවා මේ අපි ජීවත් වෙන ලෝකේ, ඒ වගේම අප තුලත් ඇති වෙන, සිද්ධ වෙන හැම සංසිද්ධියක්ම ඇති වෙලා ඇති වෙච්ච ගමන් නැති වෙනවා. හැම දෙයක්ම අප තුලත් අපෙන් පිටතත් ඇති වෙන්නේ ඇති වෙලා නැති වෙලා යන. යමක් ඇති වෙන්න හිස් බවක් තියෙන්න ඕන. යමක් ඇති වෙච්ච දෙයක් නැති වුණාමත් ඉතිරි වෙන්නේ අර හිස් බව. හිස් බව කියන්නේ අප තුළ හිස් බවත්, අපෙන් පිටත තියෙන ලෝකේ භෞතික ලෝකේ හිස් බවත්, කවදාකවත් ඇති කරපු දෙයක්වත්, ඉපදිච්ච දෙයක්වත්, සකස් කරපු දෙයක්වත් නෙවෙයි.
සනාතරම ධර්මතාවයක්. අප තුලත් අපෙන් පිටතත් හැම දෙයක්ම ඇති වෙන්නේ පවතින්නේ නැති වෙන්නේ ඒ හිස් බව තුලයි. එයින්ද බුදුහාඳුරු උන්වහන්සේගේ ධර්මයන් අවබෝධ කර ගැනීමෙන් සාක්ෂාත් වෙන පරම සත්‍ය වන නිවන හැඳින්වුවේ ශුන්‍යතා නමි හිස් බව කියන තේරුමෙන්. ඒ හිස් බව උන්වහන්සේ අරමුණ කළේ තමන්ගේ හිතේ ඇතිවෙන හිස් බව. අපි බාහිර ලෝකයක් ගැන අපේ ඉන්ද්‍රයන්ගෙන් දැනගත්තට අපි ඒ ඉන්ද්‍රයන්ගෙන් දැනගන්නේ සැබෑ බාහිර ලෝකෙ නෙවෙයි, ඒ ඉන්ද්‍රයන් මගින් අපේ හිතේ මවන ලෝකය. ඒ ලෝකය මායාවක්. ඒක හරියට කන්නඩක් කිසයට ගියාම කන්නාඩි ඇතුලේ අපිව පේනා වගේ සිද්ධ වෙන මායාවක්. ඒ මායාවන්ට රැවටිලයි පුතජනයන් නිවන ඥාන දැක්කේ නැති උත්තමයන් සාමාන්‍ය පුද්ගලයන් මේ ජීවිතයට ඇලුම් කරන්න. ජීවිතයට විතරක් නෙමෙයි යම් යම් දේවල්ට අලුම් කරන්නේ, යම් යම් දේවල් නුරුස්සන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත් හැම දෙයක්ම ෂණ බංගුරු ඇතිවෙල නැතිවෙන කියන එකයි බුදුහාඳුර දැක්කේ. භෞතික ලෝකෙත් ඒ වගේ, අපේ අභ්‍යන්තර ලෝකෙත් ඒ වගේ. සිතිවිලි ඇතිවෙවි නැති වෙනවා, පිතරූප පහළ වෙවි නැති වෙනවා. ක්‍රිස්තුපූර්ව 5 වෙනි ශතවර්ෂයේ ජීවත් වෙච්ච හෙරක්ලිටස් කියන ග්‍රීක පඬිවරයාත් කිව්වේ මේ භෞතික ලෝකයේ හැම දෙයක්ම ක්ෂණ බංගුරයි කියලා. ඇති වෙච්ච ගමෙන් නැති වෙනවා කියලා. ඒ නිසා භෞතික ලෝකය කියන්නේ ඇතිවි නැති වෙන ප්‍රවාහයක්, ගලාගෙන යාම, ගංගාවක් වගේ. එහෙනම් එතුම ප්‍රකාශ කළා එකම ගඟකට දෙවරක් පය තියන්න බැරි වාගේ මේ ලෝකේ කිසිම දෙයක් අපිට දෙවරක් ස්පර්ශ කරන්න බෑ. එක ගමනක් ගඟට අඩිය තියලා දෙවෙනි ගමන ගඟට අඩිය තියෙනකොට ඒ ගඟ පහළට ගලාගෙන ගිහිල්ලා. ඒ වගේ තමයි මේ භෞතික ලෝකයේ තියෙන වස්තු. ඒ වස්තු හැදිලා තියෙන පරමාණු වලින්. පරමාණු වටා න්‍යෂ්ටි වටා තියෙන්නේ වේගයෙන් භ්‍රමණය වෙන ඉලෙක්ට්‍රෝන. න්‍යෂ්ටියේ තියෙන්නේ වේගයෙන් තමන් වටාම කැරකෙවෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන. ඒ වාසි තියෙන්නේ ක්‍රියාකාරී වෙන ක්වාක්ස්. එහෙනම් පරමාණුක් වශයෙන් තියෙන්නේ නිරන්තර ක්‍රියාකාරීත්වය. එහෙනම් පරමාණුෙන් ඇහිච්ච කිතිම අත්ව ගමනක් අල්ලා දෙවෙනි ගමන අල්ලනකොට අර පරණ පරමාණු ස්වරූපය දැන් නැහැ, දැන් තියෙන පරමාණු ස්වරූපයක්. ඔය සත්‍යතාවය විද්‍යානුකූලව නෙවෙයි තමා තුළින්ම තේරුම් ගත්ත බුද්ධ ශ්‍රාවකයන් මේ ජීවිතයේ තියෙන ඇලීම් ගැටීම් දෙකෙන් මිදිලා නිවන් දැක්කා. නිවන් දැක්කේ ජීවත් වීමට තියෙන ආශාව නැති වෙලා. ඒ ආශාව නැති වෙන්නේ ජීවිතයේ යථාර්ථයේ තේරුණාම, සැබෑ තත්ත්වයේ තේරුණාම. අර හෙරක්ලිටස් කියනවා වගේ ජීවිතයේ ගලාගෙන ජීවිතයේ අල්ලගෙන තියාගන්න පුළුවන් දෙයක්වත්, අල්ලලා අතාරින්න පුළුවන් දෙයක්වත් නැහැ.
පවතින නිරන්තර වෙනස් වීමක්. ඒ වෙනස් වීම තමයි බුදුහාඳුර දුක්ඛ කියලා කිව්වේ. දුක් කියන්නේ දූෂණයට, ක කියන්නේ ක්ෂය වීමට. නිරන්තරම අපේ හිතේ අපවට භෞතික ලෝකේ තියෙන හැම දෙයක්ම තාතවා දේවල් එක්ක සම්බන්ධ වෙලා ස්පර්ශ වෙලා මිශ්‍ර වෙලා දූෂණය වෙලා තියෙන තත්ත්වය නිතර වෙනස් වෙනවා. හේයින් දැයි අල්ලගෙන තියාගන්න පුළුවන් දෙයක්වත් අල්ලගෙන අතාරින්න පුළුවන් දෙයක්වත් නැහැ. යමක් අල්ලනකොට අතාරින්නයි කියලා අතාරින්නේ ඒ දේ නෙවෙයි. යමක් තියාගන්න ඕනේ කියලා ඇල්ලුවාට පස්සේ ඒ තියාගන්න වෙන්නේ අර අල්ලපු දේ නෙවෙයි, වෙනස් වෙලා. ඒක තමයි ජීවිතයේ තියෙන අනිත්‍යතාවය කියන පරම සත්‍යය. ඒ පරම සත්‍යය නිසා තමයි දුක්ඛ කියන ඒ දූෂණය වෙනස් වීම සිද්ධ වෙන්නේ. ඒ වෙනස් වීම නිසා තමයි කිසිම දෙයකට නිත්‍ය අනන්‍යතාවයක් නැත්තේ. ඒ තමයි බුදුහාඳුරුව දැක්ක පරම සත්‍යයේ හේතුව ඵලයේ දෙකම. පරම සත්‍ය වශයෙන් උන්වහන්සේ දැක්කේ දුක්ඛය කියන දූෂණය. චතුරාර්ය සත්‍ය කියන්නේ ඒ දුක්ඛයේ පැතිකඩ හතරක්. ඒ පැතිකඩ හතර තමයි දුක්ඛයත්, දුක්ඛයට හේතුවත්, හේතුව නැතිවි ඒ දුක්ඛය නැතිවීමත්, එසේ නැති වෙන ක්‍රමයක් කියන හතර තමයි උන්වහන්සේ දේශනා කළේ. ඒ දේශනාවෙන් අපේක්ෂා කළේ දුක්ඛයෙන් මිදීමට, වෙනස් වීමෙන් මිදීමට. එහෙමනම් ඒකට නම් හිස් වෙන්න ඕන. හිස් වෙන්න ඕන මොකද්ද? අපේ හිත. අපේ හිත පිරලා තියෙන්නේ චිත්‍රූපවලින්, සංකල්පවලින්, චින්තනයන්ගෙන් හා වින්දනයන්ගෙන්, අදහස් වලින් හා විඳීම් වලින්. ඒ සියල්ලම හිස් වුණාම තියෙන ප්‍රකෘති හිත, මොකුත් නැති හිස් හිත. හිත හිස් වුණාම නැවත උප්පත්තියක් ලැබෙන්නේ නැහැ. භවයෙන් භවයට ගමන් කරන්නේ අපේ භෞතික ශරීරය නෙවෙයි, අපේ චිත්ත පරම්පරාව. නිවන් දකින්න කියන්නේ ඒ චිත්ත පරම්පරාවේ ප්‍රයත්න සදාටම නතර කරන එක. ඒකානාථා බුදුහාඳුර උන්වහන්සේගේ ප්‍රථම බුද්ධ උදානයේදී බුද්ධත්වයෙන් පස්සේ කරපු දේශනා කළේ විසංකාර ගතං චිත්තං කියලා. සංකාර කියන්නේ හිතේ චිත්‍රූප සකස් වීම, එනම් සිතුවිලි පහළ වීම නතර වුණා. හිතන්නේ හිතන එක නතර වුණා. ඒ නතර වුණ මොකක් නිසාද? යම් යම් ගැන හිතන කැමැත්තත් අකමැත්තත් මුලාවත් නැතිවීම. කැමැත්තට රාගය කියනවා, අකමැත්තට ද්වේෂය කියනවා, දෝෂය කියන පාලිය, මුලාවට මෝහය කියනවා. රාග දෝෂ මෝහ නැතිවෙන තමයි නිවන් දැකීම කියන්නේ. අන්න එතකොට සංසාරයේ අනාදිමත් කාලයක් භවයෙන් භවයට චිත්ත පරම්පරාව නැති වෙනවා. හිත හිස් වෙනවා. නැවත උප්පත්තියක් ලබන්නේ නැහැ. ඒකයි පරම නිෂ්ඨාව බුදුබණෙන් බුදුබණේ උපකාරයෙන් සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ හින්දා බුදුහාඳුරෝ දේශනා කළේ ආගමක් නෙවෙයි. ආගම් වලින් කරන්නේ අපව සදාකාලික දිවිලෝකේ, ස්වර්ගයක, දිව්‍ය රාජ්‍යයක සදාකාලිකව පවත්වාගෙන යන්නට ඉඩ සැලසීම. ඒකයි අපිට කියන්න පුළුවන් වෙන්නේ බුදු බණ කියන්නේ ආගමක් නෙවෙයි, සත්‍ය දර්ශනයක්, ඇත්ත දැකීමක්. තමා තුළින්ම දකින්න පුළුවන් ඇත්තත් දැකීම. ඒ ඇත්ත දැකීමට තමා විදර්ශනාව කියන්නේ. ඒ විදර්ශනාව වඩා ගැනීමට, වර්ධනය කර ගැනීමට තමා විදර්ශනා භාවනාව කියන්නේ. ඒ විදර්ශනා භාවනාව තමා මේ සංසාර දුක්ඛයෙන් මිදෙන
දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව බුදුහාඳුරු 45 අවුරුද්දක්ම ලෝකයට දේශනා කරපු. ඒ දේශනාව බුදුබණ ඇහිව නැතත් බුද්ධ මතිකුට තමා තුළින්ම අවබෝධ කරගන්න පුළුවන්. එහෙම තමාව අවබෝධ කරගන්න නැත්නම් තමා පසේ බුදුවරු කියන්නේ. ශාවක බුදුවරු කියන්නේ බුදුවරයෙක්ගේ උපකාරයෙන් ඒ පරම සත්‍ය සාක්ෂාත් කරගන්න අයට. සම්මා සම්බුදුවරු කියන්නේ ඒ පරම සත්‍ය තමා තුළින් තනියම අවබෝධ කරගෙන අනිත් අයටත් අවබෝධ කරගන්න කරවන්න පුළුවන් ශක්තියක් තියෙන උතුමයන්ට. ඒ හැකියාවන් තුනට තමා තුන්තරා බෝධිය කියලා කියන්නේ. මේ හැම කෙනෙක්ම කවදා හරි ඒ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක මාර්ගයෙන් නිවන් දැකෙන්න පුළුවන් ඇත්තන්. නිවන් දැකීම ඒ මාර්ගයේ ආගමක් නෙවෙයි. ආගම් වලට ප්‍රතිවිරුද්ධ ප්‍රතිවිරෝධී මාර්ගයක්. ආගම් කරන ජීවිතයේ පවත්වාගෙන යන්න කලින් කිව්වා වගේ බුදුබණෙන් කරන්නේ ජීවිතීම සදහටම නවත්වා දැමීමක්.